සුබ දවසක් ජයන්ත පිරිස් මහත්මයා අපි නැවත දිනක හමු වුණා එතුමාත් එක්ක තව විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ කියන්නේ එතුමා දැන් මේ දිනවල කරගෙන යනවා මතකයේ රැඳුණු ගී කියලා ජාතික ගුවන් විදුලි සංස්ථාවේ ඉතාම රසවත් වැඩසටහනක්. ඉතින් ඒ එතුමා මේ ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ ගීත ගැන ලොකු විවරණයක් කරමින් යන වැඩසටහනක්. ඉතින් ඒ නිසාම මම හිතුවා ඒ ගීත ආශ්‍රයෙන් අද අපේ ගීත කලාව ගීත සාහිත්‍ය ඒ වගේම අපේ අද මාධ්‍ය එදා අපේ මාධ්‍ය මේවා ගැන පොඩි විවරණයක් කතා කරන්න. ඉතින් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න අද අපේ ගීත සාහිත්‍ය සහ එදා ගීත සාහිත්‍ය ගැන ඔබතුමාගේ අදහස් ටිකක් කියන්න කියලා. හොඳයි සුබ දවසක්. ගීත සාහිත්‍ය එදා සහ අද දැන් මුලින්ම කියන්න තියෙන්නේ දැන් එදා තිබුණ ගීත රටාවට වඩා සම්පූර්ණ වෙනස් ගීත රටාවක් තමයි දැන් තියෙන්නේ. ඉතිහාසයේ දිහා බැලුවාම අපි උදාහරණයකට ගමුකෝ සිරි බුද්ධගයා විහාරයේ ගීතය. එදා රූපසිංහ මාස්ටර් එක්ක රුක්මණී දේවී ළමයි ගීතය ගායනා කළේ. ඒ ගීතය ඇහෙනකොට අපේ හිතට විසම් හැඟීමක් එනවා, දැනීමක් එනවා. නමුත් මෑත යුගයේ ඒ වගේ ගීත බිහි වෙන්නේ නැහැ. ඒක ඊළඟ කාරණාව එදා ගීතවල හැම ගීතයකම යම්කිසි උපදේශයක් දුන්නා, ආදර්ශයක් දුන්නා. ගුවන් විදුලි ගීතවල පමණක් නෙවෙයි චිත්‍රපට ගීතවල වුණත් යම්කිසි ආදර්ශයක් නැත්නම් යමකට යමක් ලබා ගන්න පුළුවන් ගීත තමයි එදා ආරම්භ වුණේ. දැන් මේ කාලේ තියෙන ගීත මම හිතන්නේ කොච්චර ඇහුවත් අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවද කියන තැන අපි ඉන්නේ. මොකද මේ ගන්න ආදර්ශයක් තියෙනවද? බොහොම කලාතුරකින් තමයි ඒ වගේ ගීතයක් අපට අහන්න ලැබෙන්නේ. එදා ගීත චිත්‍රපටයක ගීත වුණොත් අපි ගත්තාම චිත්‍රපටයේ කතාවට අදාළ වෙන විදිහේ ගීත තමයි එදා නිර්මාණය වුණේ. දැන් අද එහෙම නිර්මාණය වෙන්නේ නැහැ. අද වැඩි වැඩියක් ගීතමය ආදරයටම සීමා වෙච්ච ගීත විතරයි අද 90%ක් තියෙන ඊට වැඩියක් තියෙන්නේ. මොකද මේ ආදර්ශයක් ගන්න පුළුවන්, එහෙම නැත්නම් යමක් ඉගෙන ගන්න පුළුවන්, හිතන්න පුළුවන් ගීත දැන් බිහි වෙන්නේ නැහැ. ඒ ගීත සාහිත්‍යයේදී අපි බලන්න ඕනේ මේ ගීත නිර්මාණය කරනකොට අපිට ලැබෙන තාල නැත්නම් මොන වගේ ගීතද අපිට නිර්මාණය වෙන්නේ කියලා. එදා ගීත හොඳට හදවතට දැනෙන, මේ හදවතට ආමන්ත්‍රණය කරන, හදවතේ මතකයට නැගෙන ගීත තමයි එදා නිර්මාණය වුණේ. දැන් ගීත ඇහුවාම ඇහිලා විනාඩි 10-15 යනකොට ගීතය මතකත් නැහැ, තාලය මතකත් නැහැ, මේ ඒකේ අදහස මතකත් නැහැ, එහෙම හිතේ රැඳිලා හිටින්නෙත් නැහැ. මොකද දැන් සිංහල සාහිත්‍ය ගැන වුණත් බලන්න එදා සංදේශ කාව්‍ය නැත්තම් එදා තිබුණ පද්‍යාවලිය වගේ පොත්වල තිබුණ කවි, එතකොට සැලරි සංදේශේ ඒ වගේ තිබුණ කවි කාව්‍ය නිර්මාණවල මොනතරම් වැදගත්කමක් තිබුණද, මොනතරම් ඉගෙන ගන්න දේවල් තිබුණද, ඒ පේලියෙන් පේලියට අර්ථවත් වුණානේ. දැන් අද එහෙම නෑ. දැන් මේ කාලේ තිබුණ සමහර සංදේශ කාව්‍යත් ගීතවලට පරිවර්තනය වුණා. මොකද අද එහෙම එකක් නෑ. ඔක්කොම එක තැනකට සීමා වෙච්ච, කොටු වෙච්ච, වින් වෙච්ච, ආදරයට පමණක්ම ඇබ්බැහි වෙච්ච ගීත විතරයි අද 90%ක් අපිට අහන්න වෙන්නේ. එතකොට දැන් මං හිතන්නේ මේ මෑතකදී මේ ළමා ගීතයක්වත් මේ අහන්න ලැබුණාය කියලා. එදා අපි ගුවන්විදුලියේ දිහා බැලුවොත් සියලුම ළමා ගීත එදා බිහි වුණේ ගුවන්විදුලියේ. එතකොට ළමා ගායිකාව කියලා පිරිසක් බිහි වුණා මේ ළමා ගීත නිසා.
දැන් අද කාලේ මම හිතන්නේ මේ මේ යුගයේ ළමා ගායිකාවක් එහෙම කලාතුරකින් අපිට දකින්නත් නැහැ කියලා මම මට නම් හිතෙන්නේ මොකද දැන් සුපර් ස්ටාර් වල තියෙනවනේ ළමා ගායකයෝ ඊළඟ නටුකාරයෝ මේ වගේ ගොඩක් දේවල් තියෙනවනේ නමුත් ඒ කට්ටිය එතනට විතරයි ඊට පස්සේ කවුද කියලා දන්නේ නැහැ ඔය ඊට පස්සේ දැන් ඊළඟට දැන් එදා ගීත ගායනා කරපු අය දැන් අදත් ඒ ඒ නම් පවතිනවා දිගටම උදාහරණයකට ගත්තොත් දැන් සිංහල සිනමා වංශ කතාවේ එන මුල්ම ගායිකාව හැටියට එන්නේ රුක්මනී දේවිය. දැන් රුක්මනී දේවිය නැතිලත් වසර ගණනාවක් වුණත් අදත් ඒ ඒ ඒ ගීත අහන අයට මතකයි කටපාඩම්. ඒ වගේම මේ ඒ කාලේ හිටපු ශිල්පීන් කාටවත් අමතක වෙන්නේ නැහෙනි. දැන් ඒ කාලේ හිටපු ශිල්පීන් බලන්නකෝ අපි ගත්තොත් විශේෂයෙන් චිත්‍රපටවල ගීත ගායනා කරපු මොහිදින් බේක් ධර්මදාස් වල්පොල ලතා වල්පොල එතකොට සිසිර සේනාරත්න ඉන්ද්‍රාණි සේනාරත්න සුජාතා අත්නායක මේ වගේ අය මේ වගේ අයගේ ගීතය කොයි වෙලේ ඇහුණත් එක පාටම මේ 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 ඒ අසන්නාගේ ඔළුවට එනවා මේ ගීතය ගායනා කරන්න අහවලා කියන එක. මොකද මෑත යුගයේ ගීත අහනකොට එහෙම එහෙම මතකයට එනවද කාගේවත් නමක්? නෑනේ කටහඬ දන්නෙත් නෑ. කටහඬ කාගෙද කියලා දන්නෙත් නෑ. ගීතේ ඒ ගීතේ අර්ථය හොයාගන්නත් බෑ. කවදාවත් ඔළුවට යන්නෙත් නෑ. කවදාවත් මේ අපේ හිතට සුපර් ස්ටාර් කෙනෙක් වෙන්නේ නෑ. ඒගොල්ලන් අර SMS වලින් සුපර් ස්ටාර් වුණාට. ඉස්සර මං හිතන්නේ ඈත යුගයේ සුපර් ස්ටාර්ස් හිටියේ නෑ. ඒක තමයි. අපේ හිතට එන සුපර් ස්ටාර්ස් ඉස්සර. දැන් ඉන්නේ සුපර් ස්ටාර්ස්ලා ඒ අවස්ථාවට විතරයි සුපර් ස්ටාර්. ඒක තමයි. හැබැයි උදාහරණයකට ගත්තොත් එහෙනම් ඒ කාලේ හිටපු දැන් මොහොදින් බෙක් ගත්තොත් අද සුපර් ස්ටාර් කෙනෙක්. ජෝතිපාල ගත්තොත් සුපර් ස්ටාර්. ඔව්. වින්ටන් පෙරේරා ගත්තොත් සුපර් ස්ටාර්. හා ධර්මදාස අල්පල ගත්තොත් දැන් පුදුම ලස්සන කටහඬ වැඩිනේ. දැන් බීවෙන සුපර් ස්ටාර්ස් වගේ එක නමක් මතක් කරගන්න පුළුවන්කමක් තියෙනවද? ඔව්. ඒ නිසා මම හිතන්නේ සිංහල ගීත කලාවේ අර්ථවත් ගීත නැති වුණා මේ යුගයේ කියලා මම චෝදනා කරන්නේ නැහැ කාටවත්. ඒකේ වගකීම ගන්න ඕනේ ගීත රචකයෝ ඇත්ත වශයෙන්ම. ගීත රචකයෝ ඒ වගකීම ගන්න ඕනේ. ඉතින් දැන් ඒ කාලේ හිටපු ගීත රචකයෝ ගියා බලනකොට ඉතින් ඔය අපි දැන් ආනන්ද සමරකෝන්ලා ගියා බැලුවාම නැත්තම් කරුණාරත්න අබේසේකරද ගීතනන්ද අබේසේකරද සරත් නිලවීරද ප්‍රේමකීර්තිද එතකොට හර්බර්ට් එම්ස නිවරත්නද මේ අයගේ ගීත අහනකොට මේ වගේ තියෙන වචන දිහා බලනකොට මම හිතන්නේ දැන් ගීත 100ක් අහනවත් ඒ වගේ වචනයක් යොදා ගන්න බැරි ගීත රචකයෝ තමයි මම හිතන්නේ දැන් ඉන්නේ. ඒ වගේ මම හිතනවා ඉතාම හොඳ තනු නිර්මාණකයෝ හිටියා කියලා නේද? ඔය රෝහණ තනු නිර්මාණකයෝ සංගීත අධ්‍යක්ෂවරු හිටියාද? එතකොට ඒ කාලේ ඒ කාලේ ගීතය බලලා තමයි තනුව නිර්මාණය කරන්නේ. දැන් එහෙම නෙවෙයි තනුව නිර්මාණය කරලා තනුවට ඔබන විදිහට ගීත මේ සක්ක ගහනවා කියලා කියන්නේ වචන. අන්න ඒක තමයි දැන් කරන්නේ. ඒක නිසා තමයි මේ ගීත කලාව මේ තරම් මේ අභාග්‍ය තැනකට ගිහිල්ලා තියෙන කියලා මට හිතෙන්නේ. සමහර විට මේ SLBC එකේ එකග වෙ නැති වෙයි සමහර අය. නමුත් මේ ඕකටකින් භාෂාව කියන එකත් ගොඩාක් දුරට බලපානවා. ගීත රසිකයින් අතරත් ඒ වගේම තියෙන්න ඕනේ. ඒ වගේම තනු නිර්මාණය අතරත් ඒ වගේම තියෙන්න ඕනේ. සංගීත ගායක ගායිකාව අතරත් ඒ වගේම තියෙන්න ඕනේ. ඒ සියලු දේ සර්ව සම්පූර්ණ තමයි හොඳ ගීතයක් අහන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඉතින් මේ SLBC එකේ හැබැයි සාමාන්‍යයෙන් හදන්නේ ඉතාම හොඳ ගීත නේද? මොකද බොහොම ප්‍රවේශමෙන් නෙමෙයි ඔය තෝරන්නේ. SLBC ගේ අතර හොඳ වැඩක් කරනවා ඔය මේ අලුත් විදියට මේ වැඩසටහන් කරන ක්‍රමයක් තියෙනවානේ. ඉතින් මේ SLBC එකේ ඒ කියන්නේ මම හිතන්නේ තාමත් ඒ වැඩසටහන කරගෙන යනවා. ඒ කියන්නේ අලුත් ගායක ගායිකාවන්ට නෑ අලුත් ගීත රචිකාවන්ට තැනක් දෙන එකක් නව සංගීත නිර්මාණ කියලා වැඩසටහනක්. එතන මමත් මට හිතන මමත් හරි වාසනාවන්තයි මලත් ඒකේ ගීත පහක් නිර්මාණය කරන දායක වෙන ලැබුණා. ඒකේ නාලක අංජන කුමාර අද ගොඩක් මේ ප්‍රසිද්ධ තත්ත්වයේ හිටියට ඔහුගේ මුල්ම ගීත තනු නිර්මාණයට මම තමයි මේ ගීත රචනා කරේ. එයාත් අලුත් මමත් අලුත්. ඉතින් ඒ ගීත පහ අපි කරා.
රෝහණ බෝගඩ ඉන්ද්‍රාණි බෝගඩ රාජබණ්ඩාර රෝහණ ශ්‍රීවර්ධන රෝහණ බද්දගේ ඔය කට්ටිය තමයි එකතු වුනේ ඉතින් පුදුම වැඩේ කියන්නේ කොහොම හරි මටත් කියන්න ඕනේ මේක ඔය ඉරිසියාව කියන එකත් පාදක වෙනවනේ මිනිස්සුන්ට අපේ රටේ ඉදිරියට එන්න දෙන්නේ නැහැ වගේ තනක් තියෙනවනේ ඉතින් ඒක නිසා මට දැනගන්න ලැබුණා ඒ ගීත තැටි හදුවට පස්සේ ඒ ගීත මේ තව වැඩසටහනකදී ඒ ගීත තැටි හොයන්න ගියපුවම ඒ ගීත තැටි කුරුටු ගාලා තියෙනවා කියලා. ඉතින් ඕක මට හරි පුදුම හිතුණා. ඒ කියන්නේ එහෙම වුණා නම් අද මමත් තව ඉදිරියට යනවා ගීත රචනා වලින්. ඒක හැමමම අර උපන්තනම මරුණා වගේ දෙයක් උනේ. මොකද ඔබතුමා මේ ගැන කියන්නේ? හුඟක් වෙලාවට දැන් මේ ඔය තව ගීත එක රචකයෙක් තව ගීත රචිකාවියක් හරි ගීත රචකයෙක් හරි ඉදිරියට එනවට අකමැත්තක් එක් දක්වන ක්‍රමයක් තිබුණා ඒ කාලේ මොකද දැන් චිත්‍රපටවල වුණත් එහෙමයි ඉතින් එහෙම වුණාම හොඳ ගීත රචනා වුණාම ඒ ගීත හොඳට ගායනා කරාම හොඳ කනු නිර්මාණය වුණාම ඒවා ප්‍රසිද්ධියට පත් වේ කියන බයක් ඒ අයගේ හිතර ඇති වුණා ඇති වෙන නිසා ඉරිසියාවට ඒ ගීත ප්‍රචාරය නොවන මට්ටමට වගේ කටයුතු කරලා කියලා ඉතිහාසයේ නැත්තංගල සඳහන් වෙනවා හැබැයි ඒක වැරදි ඉතාම නරකයි මොකද ඒක මොකද තව කෙනෙකුට ඉදිරියට එන්න තියෙන ඉනිමග ගලවලා අයින් කරනවා වගේ වැඩක් තමයි ඒක කරන්නේ ඒක ඉතින් ඒක ඒකේ මම කියන්නේ ඒව කරන අය සදාකාලික ඒ කියන්නේ හිතේ දුක් වෙනවා ඇති දැන් අනිවාර්යෙන් මට හිතෙන්නේ මේ වගේ කරපු අය ගැන මට හිතෙනවා ඔවුන්ට යම්කිසි ආකාරයකට ජීවිතේ ලොකු පසුබෑම් වුණා කියන එක මට තේරුණා මොකද හිතන්නේ මේ අය හිතින් දුක් වෙනවා ඇතිනේ මං අපරාධ මෙහෙම කරා දැන් මං ඒක හිතේ පවතිනවානේ යා යමක් වැරදි වැඩක් කරාම ඉතින් මොකද මම පය ගැහුවා පමණයි මේ දැන් ගීත ක්ෂේත්‍රයේ ඉන්න කඩේට කොයිතරම් දුක ජනක කතා වස්තු ඇද්ද ඔය ගැන කියන්න නමුත් මම පය ගැහුවා විතරයි පය ගැහුව තැනම කපලා දාපු නිසා මට දුක හිතුණා මම ඒ ක්ෂේත්‍රයට ගියන නමුත් ඒක මට හොඳ උදව්වක් වුණා මම වෙන ක්ෂේත්‍රයකින් මම වෛද්‍ය ක්ෂේත්‍රෙන් ඉහළට ගියා ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් බලන්න මේ කලා ක්ෂේත්‍රයට වෙන දේවල් මේ කොයිතරම් මේ ප්‍රශ්න මැද්දේද මිනිස්සේ කලාවෙන් හිස ඔසවන්නේ ඔව් හැබැයි ඉතින් ඉස්සර දැන් ඕක අදියේ නෙමෙයි ඉතින් ඉතිහාසෙත් ඕක තිබුණා දැන් අපි දැන් බලන්න දැන් අපි ගමු හොඳ ගීත රචකයෝ දැන් මහගමසේකර අජන්ත රණසිංහ එතකොට මුල් යුගයේ හොඳටම ආදර ගීත ලියපු ඇලෝයි ගුණවර්ධන එතකොට හියුගෝ මාස්ටර් මේගොල්ලන්ගේ ගීත පවා බොහෝ අවස්ථාවල ප්‍රචාරයේ නුවණ තැනට වැඩසුද්ධ වුණා ඒ කාලේ. මොකද අදියේ තරක් නෙවෙයි කියලා ඉතිහාසෙ ඉඳලාම ඉතින්ම වුණා. නමුත් තව දෙයක් කියන්න ඕනේ ගුවන් විදුලියේ ඇතුලේ හිටපු ගීත රචකයෝ හිටපු නිසා ඒ කාලේ පිටස්තර අයට අවස්ථාව ලැබෙන එක බොහොම සීමා වුණා. මොකද ඇතුලේ ඉන්න අයම ගීත රචනා කරන්න පටන් ගත්තා ඒ නිසා සමහර එතනම ඉරිසියාකාරව නියුණක් දන්නේ. දැන් ගීත අවශ්‍ය අය එතනම ඉන්න අයට කියලා ගීත රචනා කරගත්තා. මොකද එතකොට අනිවාර්යෙන් ප්‍රචාරය වෙන නිසා. ඒකයි නේද. ඒ වගේ පිට කට්ටියගේ කපල දාන්න ඒ ඇතුලේ ඉන්න කට්ටිය පාදක කරනවද දන්නේ නැහැ. ඒක අවස්ථා නැතුව නෙමෙයි. ඉතින් ඒක නිසා තමයි මේ දැන් ඔය එකම ගීත රචකයෙක්වත් ගුවන් විදුලියේ නොසිටියා නම් ඔය හැම කෙනෙකුටම ඔය අවස්ථාව ලැබෙනවා. දැන් ඒ ගීත රචක ගණනාවක් ඇතුලේ ඉන්නකොට හැම ගායකයෙක්ම ගායිකාවක්ම යන්නේ ඒ ගුවන් විදුලියේ ඉන්න කෙනාගෙන් ගීතයක් රචනා කරගන්න. මොකද ඒක අනිවාර්යෙන් ප්‍රචාරය වෙනවා දන්න නිසා. ඒක තමයි ඒකට එක හේතුවක් හැටියට අපිට සලකන්න පුළුවන්. කොහොමනම් ඉතින් ඔය ඉතිහාසය දිහා බලනකොට ඉතිහාසයේ තිබුණ ගීත තරම් අර්ථවත් රසවත් ගීත තනු සහ ගීත ප්‍රබන්ධ අද අඩුයි කියන එක නම් අනිවාර්යෙන්ම අපි කියන්න ඕනේ. මොකද දැන් ආදරය ගැන කියන වුණත් එදා ඒ බොහොම ව්‍යංගෙන් ඒක කිව්වේ. ආදරේ හංගලා තමයි කිව්වේ. නමුත් අද එහෙම නෙමෙයිනේ. අද තියෙන ගීත නිකන් ළඟට ඇවිල්ලා කනේ පාරක් ගහනවා වගේනේ ආදරය ගැන කියන්නේ. ඔව්.
ඒක තමයි ඉතින් අර නැවත අහනකොට අලුතෙන් තමයි ඉගෙන ගන්නේ නැවත නැවත අර පරණ ගීත ඔව් ඉතින් ඒක නිසා මේ මේ අලුත් නිර්මාණ හොඳ ගීත රචනා වෙනව නැත්තේ නෑ හොඳ ගීත රචනා වෙනවා ඉතින් නමුත් ඒවා ඉදිරියට එහෙම කොච්චරක් දුරට එනවාද කියන ගැටලුව නම් තියෙනවා ඔව් දැන් ඔබතුමාගේ ඔබ කැමති කී කියන ওই වැඩසටහනේ මොන වගේ ගීතද තෝරන්නේ ඉතින් හොඳ ගීත නිර්මාණය වෙනවා නමුත් ඒ වාට තැනක් තියනවාද කියන ගැටලුව නම් තියෙනවා මේ ගීතයක් ජනප්‍රිය වෙන්න කරුණු කීපයක් තියෙනවා නිර්මාණය හොඳ වෙන්න ඕනේ ප්‍රබන්ධය හොඳ වෙන්න ඕනේ ගීතණු හොඳ වෙන්න ඕනේ ගායනය ඒ ඔක්කොට වඩා ඉහළින් තියෙන්න ඕනේ ඉතින් ඒක සම්පූර්ණ වුණොත් ඉතින් ගීතය ජනප්‍රිය වෙනවා එහෙම නැති වුණොත් ඉතින් සමහර හොඳ ගීත රචනා තියෙනවා තනු නිර්මාණය සහ ගායනයේ දුර්වලතාවය නිසා ඉතින් ජනප්‍රිය නොවන අවස්ථාත් තියෙනවා ඔව් ඉතින් අපි දැන් මේ ගීත සාහිත්‍ය ගැනයි අදත් දවසේ සහ එදා මාධ්‍ය ගැනයි සංසන්දනයක් තමයි කරගෙන ගියේ මේ අපේ ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී ජයන්ත පීරිස් මහත්මයා සමග තමයි අපි මේ කලා ක්ෂේත්‍රයේ ඉහළ පුටුවක වැජබුණු මුළු පවුල් පරම්පරාම කලාවේ වැජමෙන ජයන්ත පීරිස් මහත්මයාගේ මේ අදහස් ඉතාම වටිනවා අපේ මේ අලුතෙන් එන පරපුරට තමගේ නිර්මාණ බිහි කිරීමේදී ඒ වගේ ඉස්සර වගේම රසවත් විදියට නැවත නැවතත් අලුත් නිර්මාණ කරන්න පුළුවන් නම් වටිනවා කියන එක තමයි නේද ඔව් එහෙම තමයි අනිත් එක දැන් තව එකක් දැන් එදා ගීතවල ගීත වල ගා මොන විදියට ගායනා කරත් ගීතවල මේ එලිසම එලිවැට කියන මං හිතන්නේ දැන් දැන් නම් ඒක ඉගෙන ගන්න ඉඳි ඇති ළමයි ඒවා හොඳට ඒවා ආරක්ෂා කරගෙන තමයි මේ ගීත රචනා වුනේ දැන් ඉතින් මං හිතන්නේ අධ්‍යාපනයේ කොච්චරම් දුරට ඒවා ළමයින්ට උගන්වනවාද ඉගෙනගෙන තියෙනවද කියලා කියන්න දන්නේ නැහැ ඒ කාලෙ ඉතින් ඒවා ගැන හුදුක සැලකිලිමත් වුණා ඒක මුත්තේ ගීතයකට වචන යෙදීමේදී වුණත් බොහොම සැලකිලිමත්ව එක එක අර්ථ ගණනාවක් එන එක වචන